පුස්තකාලයක් කිව්වහම අපේ ඔළුවට එකපාරටම එන්නේ අපි පුස්තකයක් සංරක්ෂණය කරන එක ගැනනේ. අපි දන්නවා මේ පුස්තකාලයක් කිව්වොත් ගොඩක් වෙලාවට පොතක් පතක් පත්තරයක් ඔය දේවල් තමයි අපේ ඔළුවට එන්නේ. ඒ වුණත් අපේ රටේ සංරක්ෂණය කරන්නට අවශ්‍ය කරන තවත් බොහෝ දේවල් තියෙනවා. ඒ අතරේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණය කියලා කියන්නේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන දෙයක්. ඉතින් මේ දේවල් සංරක්ෂණය කරන එක කොයි වගේ දෙයක්ද කියලා අපේ හිතට ටිකක් දැනෙනව අඩුවිනේ. ඒ නිසා අපි ඔබව දැනුවත් කරන්නට හිතුවා මේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණය පිළිබඳව විශේෂ වැඩ කටයුත්තක් ඉදිරියේදී සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සහාය පිළිබඳව කතා බහ කරන්නට මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රසන්න රණවීර මහතා, ඒ වගේම මේ ආයතනයේ මහජන පුස්තකාල අධිපති ඩිප්ලෝමා පාඨමාලාවේ සමායෝජක උදිත අලහක්කෝ මහත්මයා, ඒ වගේම එම පාඨමාලාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වෙන හසිත ප්‍රදීප් තරංග මහත්මයාත් ආයුබෝවන් දෙදෙනාට. මම කියපු ඔබට ශ්‍රව්‍ය දෘශ්‍ය සංරක්ෂණය පිළිබඳව තමයි කතා බහ කරන්න යන්නේ කියලා. ඒක නම් කරලා තියෙන්නේ අපේ ඇස දිසි උරුමය කියලා. එහෙනම් විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. අපි ඒ පිළිබඳව කතා බහ කරනවා. ඊට කලින් මම ප්‍රසන්න රණවීර මහත්මයාගෙන් දැනගන්නට කැමති මේ ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය කියන්නේ මොකක්ද? ඒ වගේම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහජන පුස්තකාලය අධිපති පාඨමාලාවේ අධිපති තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. අපි එතනින් පටන් ගමු කතාව. ඔව් මල්කා, ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය රැකගැනීම පිළිබඳව යුනෙස්කෝ ආයතනය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා නම් කරලා තියෙනවා ලෝකයේ සෑම රටකම මේ දවස සමරන්න කියලා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කියන එක මල්ක කිව්වා වගේ අර මුද්‍රිත මාධ්‍ය වලට අමතරව රූප, එහෙම නැත්නම් ශබ්ද, මේවා තැටිගත කරපු, එහෙම නැත්නම් පටිගත කරපු මාධ්‍යයන් සංරක්ෂණය කිරීම තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය 20 වෙනි සහ 21 වෙනි සියවසේ තමයි ආරම්භ වන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මුලින්ම ලංකාවට ගුවන් විදුලිය පැමිණෙනවා 1925. ඒකට අපි කියන්නේ රේඩියෝ සිලෝන් කියන නමින් තමයි ආරම්භ වුණේ. ඒ වගේම චිත්‍රපටිය ඊට පස්සේ එනවා 1947 කඩවුණු පොරොන්දුව පළමුවෙනි චිත්‍රපට විදියට. නමුත් ඒ කාලේ අධ්‍යාපනික සෞඛ්‍ය වෙනත් වාර්තා වැඩසටහන් තිබුණා. මේ චිත්‍රපටි අපි සලකන්නේ දෘශ්‍ය මාධ්‍යයක් විදිහට. ඊටත් පස්සේ දශක කිහිපයකට පස්සේ රූපවාහිනිය ලංකාවට හඳුන්වලා දෙනවා 1978-79 වසරේ. ඒ වගේම රූපවාහිනි සංස්ථාව 1982 වසරේ. දැන් මෙන්න මේ කරුණේදී අපි ප්‍රධාන වශයෙන් සලකන්නේ මේ රූප, එහෙම නැත්නම් ශබ්ද අඩංගු රූපවාහිනි මාධ්‍ය, චිත්‍රපට මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය. මේවා අපි දැනුම විදියටයි සැලකන්නේ. මේ දැනුම සංරක්ෂණය කිරීම අපි අනාගත පරම්පරාවට කළ යුතු දෙයක්, අපේ වගකීමක්. හේතුව අපේ ඉතිහාසය, චාරිත්‍ර වාරිත්‍ර, ඇසිරීම් රටා, ආර්ථික, සාමාජික, සංස්කෘතික සියලුම දර්ශනයන් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුළ ඇතුළත් වෙනවා. දැන් මුද්‍රිත මාධ්‍ය ගත්තයින් පස්සේ ඒ මුද්‍රිත මාධ්‍යවල තියෙන දේ සමහර වෙලාවට අපිට ප්‍රාථමික මූලික අපි කියන්නේ ප්‍රයිමරි සෝස් එකක් විදිහට සැලකන්න බෑ. නමුත් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල තියෙන බොහෝ තොරතුරු අනාගතයට මූලික ප්‍රයිමරි සෝස් එකක්, එහෙම නැත්නම් මූලික සාධකයක් විදිහට සැලකන්න පුළුවන් පර්යේෂණ කිරීමේදී සහ ජාතියක් වශයෙන් ජාතික සමගිය එවගේ කටයුතු වලදී අත්‍යවශ්‍ය දෙයක් මෙය සංරක්ෂණය කරගැනීම. උදිත අලහකෝන්